අයිබෝවන් ඔන්න අද මම ඔයාලට අරගෙන ආව ස්නැක් රෙසිපි එකක් මේක හදාගන්න හරිම ලේසි වගේම ගොඩක් රසයි ගොඩක් අඩු වෙලාවකින් ඔයාලට හදාගන්නත් පුළුවන් මේ දවස්වල ස්නැක් වලට ගොඩාක් ලොකු වියදමක් වැය කරන්න ඕනේ ඉතින් එහෙම කරන්නේ නැතිව අපිට ගෙදරදීම ගොඩක් පිරිසිදුව ලාබෙට හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි ඉතින් මං හිතුවාට මේ රෙසිපි එක අරගෙන එන්න ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා මුලින්ම භාජනයක් අරගෙන එකට කහකුඩු ටිහකුයි ලුණු කුඩු ටිහකුයි දාලා කලවම් කරගන්න ඊළඟට අපිට ඕන වෙනවා මේ වගේ ටිකක් ලොකු අලගෙඩි දෙකක් මෙතන ග්‍රෑම් 250ක් විතර තියෙනවා පොතු ඇරලා සුද්ධ කරගන්නේ නැහැ අපි දැන් මෙන්න මේ විදිහට කපා ගන්න අපි ටිකක් ලොකු කෑලි තමයි කපා ගන්නෙ මේ බලන්න මෙන්න මේ ගානට කපා ගන්න ඕනේ අපි මේක තම්බලා නෙවෙයි තින්නේ අමුෙන් ඒ වගේම පොතු ඇරලත් නැහැ දැන් මෙන්න මේ වගේ ටිකක් ලොකු ප්‍රමාණයේ කෑලි වලට කපලා වෙන් කරගන්න කෑලි ටික කපලා වෙන් කරගත්තට පස්සේ කහ මිශ්‍ර ලුණු වතුර දාගන්න එතකොට කහඩ පිපෙන්නේ නැතුව අපිට ලස්සනට අලපෙති ටික ගන්න පුළුවන් ඒ නිසා අලගෙඩි දෙකම කපලා කහ මිශ්‍ර ලුණු වතුර දාලා තියන්න ඊළඟට අපි බැට එකක් හදා ගන්න ඕනේ ඒකට මම පාන් පිටි කප් භාගයක් ඒ කියන්නේ ග්‍රෑම් 64ක් අරගෙන තියෙනවා දැන් ඒකට ලුණු කුඩු තේ හැඳි භාගයකුයි ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයකුයි මිරිස් කුඩු තේ හැඳි භාගයකුයි දාලා හොඳට මේ ටික මිශ්‍ර කරගන්න ඔන්න මම හොඳින් මිශ්‍ර කරගත්ත මේ වගේ හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ සාමාන්‍ය එළ වතුර ටිකෙන් ටික දාලා අපි බැට එකක් හදා ගන්න ඕනේ වතුර ගොඩක් එක සැරේ දාන්න එපා ටිකෙන් ටික දාලා හදා ගන්න මම ඔයාට හරි පදම පෙන්වන්නම් ඔන්න මම වතුර මිශ්‍ර කරගෙන ඉවරයි ඔයාට පේන ඇති පදම මෙන්න මේ ගානට තමයි හදා ගන්න ඕනේ පිටි කැටිති නැති වෙන්න හොඳට කලවම් කරගන්න මෙන්න බලා ගන්න පදම මෙන්න මේ වගේ තියෙන්න ඕනේ ටිකක් දියාරුවට ගොඩක් දියාරුත් නැ ඝනත් නැ මෙන්න මේ පදමට තමයි ඕනේ මෙන්න මේ ගානට වතුර එකතු කරලා හදා ගන්න බැට එක හදාගත්තට පස්සේ තෙල් ටික රත් වෙන ලිපේ තියාගන්න ගැඹුරු තෙලේ බදින්න අවශ්‍ය ප්‍රමාණයට ඊළඟට කහ මිශ්‍ර ලුණු වතුර දාපු අල ටික අරගන්න වතුර ටික බේරලා අරගන්න දැන් හදාගත්ත බැට එකට එකින් එක දාලා හොඳට බැට එක තවරගෙන රත් වෙච්ච තෙල් එකට දාගන්න මං හැන්දයින් කරලා ගෑරුපුවක් ගත්ත මොකද එතකොට ලේසි බැට එක ගොඩක් තැවරෙන්නේ නැහැ අපිට ලේසියෙන් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වැඩිපුර බැට එක අයින් කරලා අරගන්න තෙල් එක හොඳට රත් වුණාට පස්සේ තමයි අපි තෙල්ට දාන්න ඕනේ බැට එක මේ විදිහට හොඳට බේරලා අරගන්න ඔයා මේ ගින්දර වැඩි කරලා බදින්න එපා අඩු ගින්දරේ තමයි බදින්න ඕනේ මොකද අපි මේ අල ටික තම්බලා නැහැ අමුෙන් තියෙන්නේ ඒ නිසා අල ටික හොඳට තැම්බෙන්න ඕනේ එනිසා අඩු ගින්දරේ තමයි අපි මේක බදින්නේ අලපෙති ටික තෙලට දාද්දී හොඳට වැඩිපුර බැට එක බේරලා අරගන්න ගොඩාක් අලපෙති එක සැරේ තෙලට දාන්න එපා හතරක් පහක් වගේ දාගන්න ඔයා මේ වගේ පෑන් එකක බදිනවා නම් ඔයාට ගොඩක් ලේසි මොකද එතකොට එක සැරේ ගොඩක් බැද ගන්න පුළුවන් පෑන් එකක් නැත්තම් තාච්චි වුණත් බැද ගන්න පුළුවන් ඔයා අලපෙති ටික තෙලට දාපු ගමන් කිසිම වෙලාවක කලවම් කරන්න යන්න එපා ටිකක් බැදෙන්න තියන්න ටිකක් මෙන්න මේ වගේ බැදුනට පස්සේ තමයි අපි මේ අත පෙරලන්න ඕනේ බැදෙන්න කලින් පෙරලන්න යන්න එපා එමුනොත් බැට එක හැන්දේ ඒ වගේම පෑන් එකේ හැරි තාච්චි හැරි ගෑවෙනවා ඒ නිසා ටිකක් බැදුනට පස්සේ අනිත් පැත්තට පෙරල ගන්න ඒ වගේම ගින්දර ගැන සැලකිලිමත් වෙන්න ගොඩාක් වැඩි ගින්දරේ බදින්න එපා එමුනොත් මැද්දේ අලපෙත්ත අමු වෙන්න පුළුවන් එනිසා අඩු ගින්දරේ හොඳට රන්වන් පාට වෙනකම් බැදගන්න ඔයා මේක දෙතුන් පාරක් මේ අත පෙරලන්න එතකොට තමයි දෙපැත්තම හොඳට බැදෙන්නේ මතක ඇතිව අඩු ගින්දරේ බැදගන්න ඔන්න දැන් හොඳට බැදිලායි තියෙන ආට පේන ඇති පාට මෙන්න මේ වගේ ලස්සන පාටකට බැදෙන්න ඕනේ මෙන්න මේ පාටට බැදුනට පස්සේ තෙල් බේරලා ටිෂුව එකකට දාගන්න එතකොට වැඩිපුර තෙල් ටික ටිෂු එකට උරා ගන්නවා අපි මේ ටික අයින් කරලා ඉතුරු ටිකත් මේ විදිහටම අඩු ගින්දරේ රන්වන් පාට වෙනකම් බෙදගමු ඔන්න ඉතින් මේ දින් අපි හරිම ලේසියෙන් ගොඩක් රසට හදාගත්ත ස්නැක් එක ඔයාට පේනදි ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් කියලා
ඉතින් ගොඩාක් සල්ලි වියදම් කරන්න නැතුව අපිට ලාබෙට මේක හදා ගන්න පුළුවන් මේ දවස්වල ගොඩාක් ස්නැක්ස් ගන්න ඉතින් ඔයාලට තේකක් බොන්න ලොකු වියදමක් දරන්න වෙනවා ඉතින් එහෙම කරන්න නැතුව ලාබෙට මේ විදිහට පිරිසිදුවට ගොඩක් රසට gederdima හදා ගන්න ඉතින් මේ රෙසිපි කාට ගොඩක් උදව් වෙයි කියලා මං හිතනවා ඉතින් අනිවාර්යෙන් හදලා බලලා ඔයාගේ අදහස මට කමෙන්ට් කරන්න इतनी ना मगे वीडियो कैमती उन्ना लाइक दाण कमेंट दाण ए वगे मैं मगे चैनल टेकू कैनेकना मगे चैनल सब्सक्राइब करें मे वगे रसवा वीडियो की नवता थमेमू।